ඔන්න දෙවෙනි vlog එක පටන් ගන්න යන්නේ කලින් vlog එකේ ඊළඟ කොටස තමයි මේ යන්නේ දැන් මම කිව්ව විදිහට මම දැන් ඉන්නේ නෝනගම යාළුවෝ කටික ගෙදර ගියා දැන් මම යනවා කිරින්ද පැත්තට යනකොට මට හම්බුණා මේ මේ හරිය තියෙනවා කිරල බීම සමහර අය දැකලා ඇති සමහර අය එහෙම දෙයක් තියෙනවද කියලා දන්නෙත් නැතුව ඉතින් මේ මරත් ගොඩ දවසකින් බොන්න බැරුණා ඉතින් අපි නවත්තලා බීලා බලමු මේ මේ කිරල බීම එකක් කොහොමද කියලා ආරා ඉන්නේ තියෙනවා හැමතැනම මේ කිරල බීම කියලා ගහලා මේ මාත්මේ හදිසියෙන් දැකලා නැවතුනේ ඉතින් බලමු අපි අතුල්ට ගිහිල්ලා බටයක් එපා කියන්න අමතක වුණානේ අයිස්ක්‍රීම් උත් දාලා තියෙන්නේ මේක තමයි කියලා අපිට දැන් කියන්න පුළුවන් කියන්න අක්කි ලව්වට ගැහුවා කලාබරේ නියමයි මාරස මේ පාරට මොකද්ද කියන නම? හම්බන්තොට අලුත් පාර. කතරගම යන්නෙත් මේ පාරෙන්නේ අර පාරෙන් යන්න බැරිද අම්බනේ දෙන්න බැහැ අම්බ කැඩියක් එහෙන් දෙන්නේ මේ 25 කොහෙන්ද ගේන්නේ මේ මේ හම්බන්තොට පොලේ කිලෝනක් තියෙනවා පාර එලවද්දි සෑහෙන්න පරිස්සමෙන් යන්න ඕන මොකද මේ හැමතැනම මීහරක් ඉන්නවා මේ බෝඩ් ගහලා තියෙනවා මේ සත්තුන්ගෙන් ප්‍රවේශමින් එලවන්න කියලා මම අර කලින් නැවතු කඩේ ඇත්තටම මේ කිරල බීම වීලා මට තැඹිලි ගෙඩියක් බොන්න ඕනකමක් තිබ්බේ නැහැ බඩේරිඟුත් ගත්තා ඇත්තට මේ මිනිස්සු පාරයිනේ පොඩි කඩයක් දාගෙන කොහොම හරි කීයක් හරි හොයාගන්නනේ හදන්නේ. ඉතින් මට පුළුවන් වෙලාවට පාරයින පොඩි කඩයක් දැක්කොත් අනිවාර්යෙන් එතනින් නවත්තනවා. තේ එකක් බොනවා. මේ වගේ දෙයක් ගන්නවා. ඉතින් මේ මට එතන නවත්තන්න හිතුණා. නවත්තුවා. මේ ඕන නැති වුණත් ඇඹිලි ගෙඩියක් බීලා පුළුවන් විදියට පොඩි උදව්වකුත් කරා. එතන චූටි වවාලා දෙන්නෙක් හිටියා මේ ඉස්කෝලේ යන. ඉතින් ඔයගොල්ලොත් පුළුවන් නම් මේ ඇවිදින්න යනකොට ඔය මග හම්බෙන පොඩි කඩවල් පාරයිනේ ළමයි එක එක බඩු විකුණනවා ඒ දේවල් ගන්න පුළුවන් නම් උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඉතින් ඒක චූටි මතක් කිරීමක් දැන් හොඳට පායලා තිබ්බා මේ මෙන්න බලන්න වහින හැටි මාර වැස්සක් වහින්න එළියේ දැන් මං ඉන්නේ යෝද වැවගාව මේකේ මේ මල් පිපුණහම මාර ලස්සනයි. ඉතින් මට තව තියෙනවා හොටෙල් එකට යන්න කිලෝමීටර් 4ක් හරි 5ක් හරි. තාම වහිනවා දිගටම. හෙටවත් පෑවුවොත් හොඳයි පොඩ්ඩක් එළිය ඇවිදින්න යන්න මේ ලස්සන දැන් දෙක තුනක් තියෙනවා පෙන්නන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න බලමු මේ මොනවද වෙන්නේ කියලා. ඔන්න මං ආවා නීම් ට්‍රී හවුස් එකට. නීම් ට්‍රී කියලා කියන්නේ කොහොම ගහට. කොහොම ගස් තමයි මේ වටේම තියෙන්නේ. අපි යන්නේ අතුලට වැස්ස තාමත් මෙහෙට ලස්සන පූල් එකක් තියෙනවා ඔන්න ආව ගමන් දැන් වැස්සත් නිසා මම ටී එකක් බොන්න හැදුවේ ටී එකක් හදලාගෙන ආවා
මේ මං හදලා ගත්තේ නැහැ මොකද මේ මං හදන දේ වලට වඩා කොහොමත් හම්බෙන දේ හොඳයි. හොඳයි රසයි. ෆ්‍රෙෂ් මිල්ක් නේ? ෆ්‍රෙෂ් මිල්ක්. එවට නමක් තියද ඒ පැත්තට කියන්න? කට්ටඩියා. කට්ටඩියා. ඔව්. එහා පැත්තේ තියෙන වැවේ නම කට්ටඩියා වැව. රයිට් රයිට්. වැව හදලා තියෙන්නේ කට්ටඩියෙක්. ඒ කියන්නේ මන්තර ගුරුකම් කරන්නේ එක්කෙනෙක්. දැන් මම පෙන්නන්නම් රූම් එකේ මොනවද තියෙන්නේ කියලා. ඩබල් බෙඩ් එකක් තියෙනවා. මගේ බඩු ටික මෙතනින් තිබ්බා. Very nice. Safe එකක් තියෙනවා. කුරුල්ල ගොඩක් ඉන්නවා මේ හරියේ. මේ මම දැන් ඉස්සෙල්ලත් මෙතන දැක්කා කහ කුරුල්ල 3 දෙනෙක් හිටියා. එළියට ගියාට පස්සේ කුරුල්ලෝ කෑ ගහන සද්ද විතරයි ඇහෙන්නේ. බලමු අපි බාත්รูම් එක කොහොමද කියලා. වව්. ඕපන් රූෆ් ෂවරින් කියුබිකල් එකක් තියෙන්නේ. අන්න තියෙනවා බාත්รูම් එක. ගොඩක් ස්පේස් එක තියෙන තැනක්. වහිනකොට ගෙලින්ම මෙතනින් වතුර වැටෙනවා. ඔන්න දැන් තමයි මේ අර මං එද්දි ගත්ත මොනවාද බඩේරිගුවෙක් කන්න හදන. ළඟදිම ගොඩක් අය අහනවා බ්ලොග් කරන කැමරාවක මොකක්ද කියලා මේ පේන්නේ. GoPro Hero 7. මම යනවා පොඩි වෝක් එකක් ගන්න. මෙන්න මේක තමයි ප්‍රොපර්ටි එක. ඔයාලට ඇවිල්ලා නිදහසේ නිෂ්කලංකව ඉන්න ඕන තැනක් නම් මෙතන නියමයි. කතරගම එනවා නම් තිස්ස මහාරාම් පැත්ත එනවා නම් ඇවිල්ලා බලන්න. ඔන්න පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ ඩීටේල්ස් ටික. මං යනවා ඉස්සරහින් පෙනුන වැවගාවට. මේ තියෙන්නේ මේකේ වෙන්දර වතුර නැහැලු මේ දවස්වල වැස්ස නිසා. ඉතින් පිරිලා වෙන්දර කට්ටිය බෝල ගහනවලු මේකේ. ගේට් එකක් දාලා තියෙන්නේ. මෙතන හොටෙල් එකේ නම නීම් ට්‍රී හවුස් නේ. මේ ඔක්කොම කොහොම ගස් තියෙන්නේ? කොහොම ගස්? කොහොම ගස්? මේ දැන් ඉන්න මේ ගහත් කොහොම ගහ? මේකත් කොහොම ගහක්? මේකත් කොහොම ගහක්? කුරුල්ලෝ ඉන්නවා ගොඩක් මේ පැත්තේ. බුන්දලත් ළඟයිනේ. ඔන්න ඩිනර් එක ගන්න තමයි හදන්නේ. එහෙම කෑම ටිකක් තියෙනවා. පිට්ටු තියෙනවා. ඊට පස්සේ පෝක් කරි එකක් තියෙනවා. කට්ට සම්බෝල තියෙනවා. පොටැටෝ කරි එකක් තියෙනවා. මික්ස් වෙජිටබල් කරි එකක් තියෙනවා. තව පිට්ටු උඩට අර අනිවාර්යයෙන්ම දාන්න ඕනේ පොල් කිරි තියෙනවා. කෑම එක නම් නියමයි. බ්ලැක් පෝක් කරි එකක් තියෙනවා. සරම සරට හදපු මේ තියෙන්නේ. මේක නියමයි. ඩෙසර්ට් එකට පළතුරු. මේ පැත්තෙන් යන්න පුළුවන්. මේන් ගේට් එක ඉස්සරහා පැත්තෙන්. ගුඩ් මෝර්නින්. දලාව හරියටම 9යි. අද හොඳටම නිදාගත්තා. මේ ඊයේත් අපි නැගිට්ටානේ 5:00 විතර කැම්පින් ගිහිල්ලා සන්රයිස් එක බලන්න. ඒක බොන්න තමයි හැදුවේ. අවු වැටිලා තියෙනවා අද හොඳටම. නේ? ආස ලස්සනට තියෙනවා නිල් පාඩට. හවස් වෙද්දි වහී කියලා තමයි කිව්වේ. ඔන්න මම උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කියලා හදන්නේ. මුලින්ම පළතුරු ටිකක් කාලා
මම බ්‍රෙක්ෆාස්ට් ගන්න ගමන් බලනවා අපේ ට්‍රැවල් විත් වයිෆ් ලගේ අලුත්ම වීඩියෝ එක දාලා තියෙනවා. ලස්සන ෆොටෝ ටිකක් ගත්තා ඉන්ස්ටාග්‍රෑම් බලන්න ඉන්ස්ටාග්‍රෑම් එකේ දාලා ඇති. ඔන්න මං කැමතිම ගෑමක් හැමදාම මගේ channel එකේ දකින්න ගෑමක් තියෙන්නේ පොල් රොටි. පොල් රොටි එක සමන් කරි එකක් තියෙනවා. මෙතන ලුණු සම්බෝලයක් තියෙනවා, කට සම්බෝල තියෙනවා. යන්න කලින් වොෂර් දාගන්න තමයි හදන්නේ. මේ බාත්รูම් වල වහලයක් නැහැ. මේක තමයි යන්නේ අපි. ඔක්කොම කිලෝමීටර් කීයක්ද කිව්වේ තියෙන්නේ? 30 කිලෝමීටර් 10යි. 10යි. දැන් අපි යන ගමන් ඉන්නේ අර ඊයේ මම පාවු කරගෙන ආපු යෝධ වැව ළඟ. මේ තියෙන්නේ මොන ඊයේ යද්දි වහිනවනේ. අතන ඉස්සරහින් අපිට පේනවා මෙන්න මේ හරියෙන් වැඩි හිටි කන්දක් පේනවා. මේ වැව කරලා තියෙනවා කියන්නේ මහා නාග රජුරෝ. ලොකු වැවක්. මේකේ වතුර මේ ගන්නවද උඹර වලට නේ? දැන්නම් මේ වැව ස්පිල් වෙනවා. වතුර බන්නම පිරලා තියෙන්නේ උඩටම. මෙහෙන් පැත්තෙන් එළිය දෙන්නේ කුඹුරු. කුඹුරු වලවත් මේ කුඹුරු වලට වතුර දෙන්න තමයි මේ වතුර ගොඩක් පාවිච්චි කරන්නේ. ඔන්න මේ දැන් ඉන්නේ අපි තිස්සමහාරාම චෛත්‍යයට පිටිපස්සේ. මේ තියෙන්නේ තිස්සමහාරාම චෛත්‍ය. අපි ආවේ මේ පාරෙන්. දැන් යනවා අපි සඳගිරි. සඳගිරි සෑය පැත්තට. මේ තියෙන්නේ මේක ලංකාවේ තියෙන පරණම ස්තූප වලින් එකක්. ක්‍රිස්තු පූර්ව 250-300 අතර මහානාග රජුරෝ තමයි මේක හදලා තියෙන්නේ. ගඩොල් 360,000ක් ගිහිල්ලා තියෙනවලු මේක හදන්න. ඉතින් ලොකු මේ රුවන්වැලිසෑය වගේ එකක් හදන්න කොච්චර යන්නේද? ඊට පස්සේ පළවෙනි විජේබව රජතුමත් මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා කියලා අතන දාලා තිබ්බා. මෙතනත් වැඩිහිටි කන්ද පේනවා නේද? අර පැත්තෙන් වැඩිහිටි කන්ද පේනවා. කලින් මෙතන මේ තිබ්බ කපලාරු කරලා තිබ්බ චෛත්‍ය සංරක්ෂණය කරපු කෑල්ලක් මේ තියෙන්නේ. දැන් මෙතනින් පේනවා අර එක එක ස්ටේජ් වලින් මේ එක එක අවස්ථා වලට තමයි මේක මේ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඔය දැන් පේනවා මේ ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. ඔන්න මෙතන මේ තියෙනවා තනි ගලෙන් කරපු මල් ආසනයක්. මේ වටේ නම් මේ කැඩිලා පස්සේ සිමෙන්ති වලින් ප්‍රතිසංස්කරණය කරලා මේක මාර සිනිදුවට හදලා තියෙන මේ දිලිසෙනවා පේනවනේ. මේ වටේම පොඩ්ඩක් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. නැත්තම් මේක තනි මල් ආසනයක්. ඔන්න දැන් අපි බහු කරගෙන යන්නේ තිස්සවැව. මේ තියෙන්නේ තිස්සවැව. මේකේ බෝට් ටුවර්ස් තියෙනවා. මෙතන මේ හංස බෝට්ටුත් පදින්න තියෙනවා. මෙතන එහා පැත්තේ මේ කෙලවරේළු ආවන්තිස්ස රජුලුවන්ගේ මාලිගාව තිබිලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. මාරගස් 10ක් විතර තියෙනවා මෙතන තිස්සවැව අයිනේ. බලන්න මේ පේන්නේ නැහැ. උනාට කෑ ගහන සද්දය ඇහෙනවා. වවුල් පළවල්. වවුල්ලු ඉන්න ගස්. ඒවා හැමතැනම එල්ලිලා ඉන්න වවුල්ලු ලක්ෂයක් විතර ඇති මෙතන. මේ හැමතැනම වවුල්ලු ඉන්නේ. වවුල කියන සතා මේ ස්වභාවිකව අර මදුරුව නැති කරන්නත් උදව් වෙනවා. උඩින් බලපුවාම ඔන්න ඔහොම ලස්සනයි. කුණු දාලා එතනත් විනාශ කරලා තියෙනවා. ඔන්න දැන් පහු කරගෙන යන ගමන් ඉන්නේ අපි දෙබර වැව. මේ තියෙන්නේ දෙබර වැව. මේ වලට නම් නාන්න කට්ටිය බහින් නැහැලු. අපි අර කලින් පහු කරගෙන ආපු තිස්සවයි යෝධවයි ඒ දෙකේ මිනිස්සු සාමාන්‍යයෙන් නානවා. මේ මේකේ නම් බහින් නැහැ. කිඹුල් වැඩි කියලා කියන්නේ. මේ වැවේ දැන් වතුර මට්ටම වැඩි වෙලා තියෙන්නේ. එතකොට වහින නිසා ඒ වතුර මට්ටම ස්පිල් වෙනකොට ඉවතට යනකොට ඒක යනවා කිව්වේ තිස්සවට නේද?
තිස්සාවට. ඒ වතුර ටික තිස්සාවට යනවා. එතකොට තිස්සාවේ වතුර වැඩි වෙනකොට ඒ ටික යනවා යෝධවට. බලන්න මේ කාලේ ඉඳන් ඉතින් රජවරු කල්පනා කරලා වතුර පොඩ්ඩක්වත් අපතේ යන්න නැතුව මුහුදට යන්න දෙන්න නැතුව මේ අපතේ යවන්න නැතුව එහෙම තමයි ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඔන්න අපි නැවතුවා ත්‍රිවිලර එක එතනින්. හරි ලස්සනයි මේ පැත්ත. මාළු අල්ලන කට්ටියක් ඉන්නවා. මෙන්න මේ පැත්තේ ඉන්නවා මාළු අල්ලන කට්ටිය. මේ වැවේ ගොඩක් මාළු ඉන්නවලු. මේක තමයි මේ වැව් බැම්ම උඩින් යන පාර. අර පහලින් පේන්නේ තිස්ස වැව නේද? මේ තියෙන්නේ පහලින් තිස්ස වැව. මොන අයින් වෙන්නේම නැහැ. මෙතන මේ මියුසියම් එකකුත් තියෙනවා පොඩි එකක්. ඒකටත් අපි යනවා බලන්න. අපි දැන් ඉන්නේ යටාල පෙරහැර ළඟ තියෙන කෞතුකාගාරය ළඟ. කෞතුකාගාරය ඇතුලේ නම් ෆොටෝ ගන්නවත් වීඩියෝ කරන්නවත් දෙන්නේ නැහැ. මෙතන තියෙනවා එළියේ කලින් පාවිච්චි කරපු වැසිකිලි පෝච්චියක් වගේ එකක්. මෙතනින් එළියට යනවා ඇත්තේ. ඉතින් ඉස්සර මේ ක්‍රිස්තුපූර දෙවෙනි තුන්වෙනි සියවසේ විතර ක්‍රිස්තුපූර්ව ඒ මිනිස්සු ඒ කාලේ හිටපු කට්ටිය ඉතින් මේ වැසිකිළිය වටෙත් කැටයන් කොටලා තියෙනවා. ඉතින් ඒ තරම් දියුණුවක් තිබිලා තියෙනවා ඒ කාලේ. ඇතුලේ තිබ්බා තව ක්‍රිස්තුපූර්ව 3 සහ ක්‍රිස්තු වර්ෂ 2 සියවස වගේ කාලේ මේ ෂවර් හෙඩ් එකක්, මැටි වලින් හදපු ෂවර් හෙඩ් එකක්. ඒ කාලේ තිබ්බ තාක්ෂණය හිතාගන්න බෑ. මේ තියෙන්නේ යටාල වෙහෙර. මහා නාග රජුරෝ එයාගේ පුතා වෙනුවෙන්ලු මේක මේ කරවලා තියෙන්නේ. කරලා තෙරුන් වහන්සේ නමකට පූජා කරලා තියෙනවා කියලා තමයි තිබ්බේ එතන. මේ වෙලාව නම් ටිකක් හොඳ මදි. මේ බලන්න එන්න ටිකක් උදේම නැත්තම් හවස එන්න ඕන. කැම්බිලි ගෙඩියක් කොන්න නැවතුවා. තියන්නේ උදව මේක මාළුත් අල්ලනවා. තියන්නේ උරු ඔයි පාවෙන ඉපිලි සුදු පාටර පේන්නේ. ඉපිලි ඒවත් මේ මාළු දැලක් දාපුවා. මෙතන නාන්න නම් බෑ. මේ ජරාත් වෙලා තියෙන්නේ. දියනතුරු බහුල ස්ථානයක දියනෑමේදී ප්‍රවේශම් වන්න. ගරවඩ ලොන්ද ටිකක් තියෙනවා එකේ. ඔන්න ආයෙමත් අපි ආවා හොටෙල් එකට. මම දැන් යනවා පූල් එකට රස්නේ. දැන් තමයි පූල් එකට බහින්න හොඳම වෙලාව. මම අර හන්තානේ අරන් ගියපු AR කියන බෑග් එකේ තිබ්බ එක තමයි මේක. මේක තියෙන්නේ GoPro කැමරා එක මේක ඇතුළට දාලා. මම මේ දැන් මේ රෙකෝඩ් කරන කැමරාවක මේක ඇතුළට දාලා මේ ෆින්ස් දෙක සෙට් කරලා උඩවිසි කරන්න පුළුවන්. උඩවිසි කරාට පස්සේ කැමරා එක පහළට හැරෙනවානේ. එතකොට පහළ ඩ්‍රෝන් ෂොට් එකක් වගේ view එකක් ගන්න පුළුවන්. මේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. නැත්නම් වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒ වගේ එකක් මං හොඳ එකක් හම්බුනොත් දාන්නම් මේකටම ඊට පස්සේ. උඩ යන්න කියලා ඒකත් මාර ෆන් එකක් උඩ දාන එක. මේ අල්ල ගන්න ඕනේ හැබැයි මිමට වැටෙන්න කලින්.
මොකද නැත්තම් අර හෙඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන් මේ ෆින්ස් එක. එහෙනම් අපි පූල් එකට බහලා ටිකක් කියලා ඉඳලා ලන්ච් එකට යනවා අතුරට. මම සන්සෙට් එක බලන්න යන තැන ගොඩක් අය දැකපු නැති තැනක්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක ඉන්න බලන්න පුළුවන් වෙයි මොන වගේ තැනක්ද කියලා. සමහර අය මම එතන මේ Instagram එකේ ෆොටෝ දැම්මහම හිතුවේ ලංකාවේ තැනක් නෙමෙයි කියලා. පළමුව අපි එතෙන්ටත් ගිහිල්ලා අවස්සෙලා. නියම කෑම ටිකක් තියෙනවා. මේක ඊට පස්සේ වම්බටු චිකන් කරි එකක් අලතෙල් දාලා තියෙනවා. බඩන් තියෙනවා. මුදෝපු කිරි තියෙනවා. තිස්ස මහාරාමේ ආවොත් ඉතින් කිරි අනිවාර්යෙන් තියෙනවා. අපි දැන් යනවා අර මං කියපු සන්සෙට් එක බලන්න මේ පළටු පාන බීච් එකට. යාලපාර යන්න ඕන ඉස්සරහට ගිහිල්ලා යාලපාරට දාලා පළටු පාන හරියෙන් අතුරට යන්න ඕන පොඩ්ඩක් ඇවිදගෙන. ඔන්න අපි වැලි කන්දට යන ගමන් ඉන්නේ. ඒක ලොකු සෑන්ඩූන් එකක්. මුහුද සද්දෙත් ඇහෙනවා. මේ හරියනම් මුහුදට බහින්න තියා හිතන්නවත් බෑ. හරිම සරයි මුහුද. දැන් නම් මම යන්නේ ෂෝට්කට් එකකින් වෙන ප්‍රොපර්ටි එකක් ඇතුලෙන් යන්නේ. මේකට එනවා නම් පළටු පාන පැත්තෙන් එන්න පුළුවන් මේ බීච් එක දිගේ ඇවිදගෙන. ඔන්න මම කලින් කිව්ව සෑන්ඩූන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේවට තමයි සෑන්ඩූන්ස් කියන්නේ. ලොකු වැලි කඳු වලට මේ තියෙන. එන තඩි ලොකු වැලිකඳු මේ තියෙන්නේ. පළටු පාන බීච් එක දැන් කවුරු හරි එනවා නම් පළටු පාන පැත්තට ගිහිල්ලා මේක දිගේ ඇවිදගෙන එන්න පුළුවන්. ඉවරයක් නැහැ මේ වැලිකන් නරහෙටම තියෙනවා. ඉර බහිනවර පැත්තෙන් පුදුම ලස්සනක් තියෙන්නේ මෙතන. කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඉතින් ඇවිල්ලාම බලන්න වෙනවා. මුදුනට යන ගමන් ඉන්නේ අන්දක් නගිනා වගේ තමයි. මේ පේනවත් දන්නේ නැහැ මේ උලඟට වැලි වල රටාම ඇවිල්ලා තියෙන්නේ. මේ වැලි යනවා හැමිට හැමිට පොඩ පොඩ උලඟත් එක්ක රටාවට හැදිලා වැලි. ඔන්න මුදුනටම ආවා. කොහොමද ලස්සන. මෙතන මේ හැදිලා තියෙන්නේ මේ ගොඩක් කාලෙක ඉඳන් තැම්පත් වෙච්ච වැලි වලින්. මේ රටාත් ඔක්කොම උලඟට ගහගෙන ඇවිල්ලා වැලි ඒ විදිහට රැලි රැලි හැදිලා තියෙනවා. අන්න බලන්න සන්සෙට් එක දැන් තවත් ලස්සන වෙලා තියෙන්නේ. මේ ඉතින් මම දැන් තව ටිකක් වෙලා මෙතන ඉඳලා යනවා ආපහු. මේ වීව් එක දිහා බලාගෙන ඉන්නවා කියන්නත් හිතට මාර සතුටක්. එතෙන්ට එන්න මොන බලන්න. ඉතින් ඔයාලත් යාල කිරින්ද පැත්ත එනවා නම් මේ එන්න පළටු පානට ඇවිල්ලා පළටු පානෙන් බීච් එකට ඇවිල්ලා එන්න පුළුවන්. මම ලොකේෂන් එකකුත් දාන්නම් මේ පහලින්. වෙනවනේ වීව් එක කොහොමද කියලා. පහලින් මුහුද තියෙනවා. හරිම ලස්සනයි. ඔය කුඩා රාවණා කොටුව තියෙන්නේ මෙන්න මේ හරියේ. මෙන්න මෙතන මට නම් පේවිය හැට පේනවා. මේ කැමරාවට නම් පේන්නේ නැහැ. මෙතන මේ වැඩි පේන්නේ නැති නිසා මම මගේ Sony කැමරා එකෙන් දාන්නම් footage එකක් අරන්. තමයි
සෑන්ඩූන් එකක් කියලා කියන්නේ. ලස්සනට මුහුදක් තියෙනවා මේ පැත්තේ. ආයතරයක් සන්සෙට් එක බලමු. දැන් හරියටම ගිනි ගන්නවා වගේ. අපි යනවා ආපහු සෑන්ඩූන් එකෙන් පල්ලහැට. පහයි 47යි වෙලාව. ඉර බැහැලා ගියා. මාර සිවුරු වැල්ලක් තියෙනවා. අලි වැටකුත් තියෙනවා පනින්න. කරන්ට් එක ගන්න කරන්ට් එක දෙනවා නා වදිනවා. මිරිස් කන්න පුරුදු වෙලා දැන් මේ මාර වැඩක් වෙලා තියෙන්නේ. මිරිස් කන්න ඕන වෙනවා. ගුඩ් මෝර්නින්. ඔන්න අන්තිම දවස. මං අද මෙහෙන් එනවා ගෙදර. දැන් බ්‍රෙක්ෆස්ට් එක ගන්න යන්නේ. බ්‍රෙක්ෆස්ට් එක පෙන්නන්නේ නැහැ. මොකද දැන් කෑම ගොඩක් පෙන්නපු නිසා. ඔන්න 10,000 සබ්ස්ක්‍රයිබර්ස්ලා අද උදේ මේ දැන් චුට්ටකට කලින් ආවා. ඉතින් ඒකට ආයමත් ස්තුතියි. Thank you හැමෝටම. ගොඩක් ස්තුතියි. නීම් ට්‍රී හවුස් එකෙන් එන්නයි හදන්නේ දවස් දෙකකට පස්සේ. ඔක්කොම බඩු ටික දාලා තියන්නේ. මේ තියෙන්නේ වාහනේ. මේක මං හිතන්නේ තව ටික දවසකින් රිලීස් වෙන්න ඕන. වාහනේ ගැන මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් මම මහින්ද්‍රා එකේ කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම් යටි. සමහර අය ඒක ගැනත් අහලා තිබ්බා. වාහනේ පර්ෆෝමන්ස් කොහොමද, ඊට පස්සේ ෆුවල් එෆිෂන්සි, ඒ දේවල් අහලා තිබ්බා. ප්‍රයිසස් ඔක්කොම දැනගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට මහින්ද්‍රා එකට කෝල් කරොත්. ඉතින් මං එහෙනම් දැන් එනවා. හරිම ලස්සනයි මේක පෙන්වන්න ඕන නිසා පොඩ්ඩක් ස්ලෝ එකේ යනවා මේ කැමරාවත් දාගෙන. මේ වීරවිල වැව වෙන්න ඕන මං හිතන්නේ. අර කලින් වගේම හරක් ඉන්නවා ඉස්සරහා ගොඩක්. ඔය ඉන්නේ ඔය ඉන්නේ. ඔන්න ඉන්නවා. මේ නම් එළහරක්. මේ කලින් හිටිය මීහරක් රංචුවකුත්. තිස්සමහරාමෙන් උඩවලේ පැත්තර තියෙන පාරෙන් තමයි මම යන්නේ විරවිලහර. මේ කිරි තියෙනවා දැකලා නාට්ටුව. මම මේ කිරි කලිනුත් ගත්තා. බලමු මෙතන කොහොමද කියලා. මේ කිරි කන්න තියද? කන්න නෑනේ. ලොකු ඒවා කීයද? පොඩි හට්ටි ඉවර වෙලාද ගේන්නත්? කට්ටි අඩුවනේ පාරේනේ. මල පොඩ්ඩක් මේක අරලා දෙන්න පුළුවන්. මේක පොඩ්ඩ කමන්න ඉතුරු සල්ලි තියාගන්න. නෑ ගමන්න ගමන්න. ඉස්ස පිටිපස්සේ කර. අපි යනවා එනවා. ඔන්න කිරි ගත්තා. කිරි හට්ටි පහක් ගත්තා. මොනවාද ඉස්ස මහරාමෙනුත් කිරි ගත්තා. ඊරවිලිනුත් කිරි ගත්තා. බලමු ගෙදර ගිහිල්ලා මේ කොයි එකද හොඳ කියලා. එනවා මං යනවා. මේ හරිය දිගටම කිරි තියනවා. මේ කිරි ගන්නව නම් මේ හැමතැනම මේ නවත්තලා පාරයිනේ. මේ අද හදනේවා තමයි මේ ගොඩක් වෙලාවට තියෙන්නේ.
මේ හට්ටි අට්ටි පොඩ්ඩක් තියෙන තැනකින් ගන්න මේ මොකද එතකොට අදාහදන කිරි තමයි තියෙන්නේ මං දැන් ඉන්නේ අර උඩවලවේ මේ අලියනවනේ වැටයිනට මේ ඉන්නේ අලි දෙන්නෙක් ඇවිල්ලා හැබැයි මේ පාරේ යනවා නම් මේගොල්ලන්ට කැම දෙන්න එපා දැන් නම් මේගොල්ලෝ කැමඩම් පුරුදු වෙලා මෙතෙන්ට ඇවිල්ලා මේ ඉන්නේ දෙන්නම යහපත් එක්කිනාගේ නම් ලොකු තුවාලයක් තියෙනවා මේ මම හිතන්නේ වෙඩි වැදිච්ච පාරක් කරමු ලොක්කරු ඔන්න මෙතන ඉස්සරහත් ඉන්නවා එක්කෙනෙක් ඔන්න ඔය පැත්තෙන් ඔහොම බලාගෙන යන්න මේගොල්ලන්ට මේ කට්ටිය කෑම දීලා පුරුදු වෙලා දැන් එනවා වැටගාවටම ඔන්න හිටියා වෙ ඉන්නේ තව ටිකකින් මං උඩවලවේ ඩෑම් එක උඩින් යනවා එතනත් එක්කෙනෙක් ඉන්නවා එයා දිදී දන්නේ නැහැ බලමු අපි ගිහිල්ලා ඔන්න දැන් යන්නේ උඩවලවේ ඩෑම් එක උඩින් ඔන්න උඩවලවේ ඩෑම් එක මං අර කිව්වා අලියනක් නැහැ මං හිතන්නේ ඔය මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා උඩවලවේ ආපු එකක් උඩින් ලින්ක් එක යනවා බලන්න ගිහිල්ලා මේ වතුර නැහැ මේකේ හිඳිලම තිබ්බේ මේ වැව් පිට්ටනියම වැව්වා පිට්ටනිය වෙලා තිබ්බේ දැන් නම් පෙරිලා මාර ලස්සනයි ඉතින් සත්තුන්ටත් හොඳයි මේ හරිම ලස්සනයි